වෙනවාම ආදරෙන් පිළිගන්නවා. අදත් ඉතින් අපේ YouTube නාලිකාවට ඉතින් මෙන්න මේ දැන් කියන්න යන කාරණාව නිසා, මෙන්න මේ දේ නිසා අනිවාර්යයෙන්ම දවසකට හෝ දවස් දෙකකට සැරයක් හෝ එක ළමයට හරි විභාගෙ ලියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විභාගෙ ලියන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේක ගැන අපි කලිනුත් අපේ channel එකේ video එකක් පළ කරා. අදත් මේ වගේ ඉතින් කනගාටුදායක සිද්ධියක් මේ ගොඩක් අයට වෙනවා ඇති මේක. නමුත් අපිට කියන්නේ බොහොම සුළු පිටසක්. අපි හැමෝම අඳුරන්නේ නැහැ. ඉතින් අඳුරන කට්ටිය අපිට මැසේජ් එකක් දානවා. අනිවාර්යයෙන්ම මේ විදිහේ මැසේජ් එකක් මට සති දෙකකට සති තුනකට මාසෙකට පාරක් වගේ මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එනවා. ඔයාලට විභාගෙ ලියන්න බැරි වුණා කියලා. ඉතින් මේක ගැන නැවතත් වීඩියෝ එකක් කරන්න කිව්වේ මේ අපරාධයක් මේ විභාගෙ ලියන්න බැරි වෙන එක. මොකද ලොකු අපරාධයක් වෙනවා. ඔයගොල්ලෝ නැවතත් අවුරුද්දක් එකමාරක් බලන් ඉන්න ඕන නැවත විභාගයක් වෙනකන්. එතකොට මේ පිටින්ම ඔයගොල්ලන්ගේ කාලය අවුරුදු ගානකින් පස්සට යනවා. ඉතින් මොකද මේ හේතුව? මේක වෙන්නේ ගොඩක් ගෑනු ළමයිට සහ පිළිමයට දෙකටම වෙනවා. මේක එක්සෑම් සෙන්ටර් එකට හරියට ලොකේෂන් එකට වෙලාවට යන්නේ නැතිකම. වෙලාවට යන්නේ නැති කම කියන්නේ පාර වර්ධිනවා. මේක Google Map එකෙන් දාගෙන යන කට්ටියට සමහරක් අවස්ථාවල මේ එක්සෑම් එකේ හෝල් එක්සෑම් හෝල් එකට යන පාර නිවැරදිව පෙන්නන්නේ නැහැ. හරි. දොර Google Map search කරලා ගියත් සමහර වෙලාවට ඕගොල්ලන් ගෙනියන්නේ වෙනත් ස්ථානයකට. එහෙම වෙච්ච කට්ටිය මේ වෙද්දි 34කට වඩා මැසේජ් කරලා තියෙනවා අපිට. එතකොට ලොකේප් කට්ටියක් තව කොච්චර ඇද්ද? එතකොට අද දිනේ වෙච්ච ඉතාමත් කනගාටුදායක සිද්ධිය පොඩ්ඩක් අපි දාපු මැසේජ් එක අපි ඕගොල්ලෝ ස්ක්‍රීන් එකෙන් දාන්නම්. මේ මල්ලි කෙනෙක් දාලා දින්නේ. එයා දාලා දිනවා සර් මේ එක්සෑම් සෙන්ටර් එකේ පෙන්නන්නේ රාජගිරියාරි. එක්සෑම් සෙන්ටර් එකේ පෙන්නන්නේ රාජගිරියාරි. මැප් එකේ පෙන්නන්නේ මෙතන. ඒත් ඇත්තටම එක්සෑම් සෙන්ටර් එක තියෙන්නේ තව කිලෝමීටර 11ක දුරකින්. මැප් එකේ පෙන්නන්නේ නැතනලු. නමුත් ඇත්තටම එක්සෑම් මෝල් එක තියෙන්නේ කිලෝමීටර 11ක දුරකින්. මට එක්සෑම් එක ලියන්න බැරි වුණා පරක්කු වුණා ඉඳන්. ඒත් සර් තව කාටවත් මේ දේ වෙන්න හොඳ නැහැ. මේක ගැන වීඩියෝ එකක් කරන්න සර් පව් කොල්ලෝ ගෙන්නු. ගොඩක් අය මෙතනට ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ යාගේ වැරදිලා කීතනට ගොඩක් කට්ටිය ඇවිත් ඉඳලා තියෙනවා. හරිද? මට මොදේ තවත් කාටවත් වෙන්න හොඳ නැහැ සර්. මට එක්සෑම් එක කරන්න බැරි වුණා. ඒත් තව කාටවත් ඒ දේ වෙන්න හොඳ නැහැ සර්. පව් වීඩියෝ එකක් කරලා දාන්න කියලා දිනවා යා. එයා විතරක් නෙමෙයි මෙන්න මේ විභාග මධ්‍යස්ථානයේ ලොකේෂන් එක වරද්ද ගන්නවා අනිවාර්යයෙන්ම දවසකට එක් කෙනෙක්ට හෝ වරදිනදී අනිවාර්යයෙන්ම. අපිට කියන්නේ බොහොම සුළු පිළිසයි. තුර අපිට කියන්න දෙයක් නැති කොච්චර ඉන්නද. එතකොට මේ එක්සෑම් සෙන්ටර් එකට යන ලොකේෂන් එක හරියටම සර්ච් කරන්න සමහරක් කරන Google Map එකෙත් පෙන්නන්නේ මෙන්න ලොකේෂන් එක. මේ ප්‍රශ්නේ අදී වෙච්ච එකක් නෙමෙයි. ගොඩක් කාලෙක ඉඳන් කට්ටිය කියන එක්සෑම් මෝල් එකට යන ලොකේෂන් එක වරදිනවා කියලා. ඉතින් ලොකේෂන් එක වරදුනත් වරදින්න පුළුවන් නේ. ඒක නිසා ඔයගොල්ලෝ තව විශේෂ කාරණාවක් කියනවනේ. ඔයගොල්ලෝ එක්සෑම් එකට ලොකු පැය ගාණකට කලින් යන්න try කරන්න. ඒක පාර වැරදුනොත් ඔයගොල්ලන්ට වෙලාවට යන්න පුළුවන්. එක්සෑම් මෝල් එකට යන විදිය වීඩියෝ එකකුත් දාලා දෙනවා channel එකේ. තුට්ටක් ඒකත් බලන්න. පරණ videos වල ඇත්තේ. එතකොට එක්සෑම් මෝල් එක තියෙන ළමයි 174 බස් පාරේ. 174 බස් පාර කොහොමද දාන්න ඕන කෙනෙක්? දැන් ඔයගොල්ලෝ කියන ඔයාලා වෙන කායි හරි ආන්න 174 බස් පාර මොකද්ද කියලා. 174 බස් පාර තමයි තියෙන්නේ. මාර්ගමට අවිල් යනවා නම් මාර්ගම ඉඳන් පන්දිපිටිය පැත්තට යන්න. ඉතින් පන්දිපිටියේ පැත්තට යද්දි වම්මත පැත්තට තුම්මං හන්දිය සෙට්නේ. තුම්මං හන්දිය තමයි ඒ අතුල් වෙන පාර තමයි 174 පාර. ඉතින් විශේෂයෙන් මේ දේ ගැන කියන්නේ දුර ඉතින් ගොඩක් අසරණ වෙනවා විභාගෙ ලියා ගන්න බැරි වුණොත් එහෙම එක්සෑම් මෝල් එකට යන ලොකේෂන් එක වැරදිලා. විශේෂයෙන් ඒ ගැන නැවත වීඩියෝ එකක් කරලා දැන් මේකයි ගොඩක් කට්ටියට මේ දේ ලොකේෂන් එක වරදිලා එක්සෑම් එක ලියන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ අද දවසට අපිට අපි මැසේජ් එකක් පමණයි මේ විදියට අනිවාර්යයෙන්ම මාසෙකට මැසේජ් එකක් දෙකක් කොහොම අනිවාර්යෙන් වෙනවා. එක්සෑම් කෝල් එකට යන මේ ලොකේෂන් එක වරද්දගෙන එක්සෑම් එක ලියන්න බැරි වුණා කියලා. ඉතින් ලොකු අපරාධයක් එක්සෑම් එක ලියන්න බැරි වුණොත් ඒක විශාල අපරාධයක් වෙනවා. අවුරුදු ගානක් නැවත බලන් ඉන්නවා ඇඩ්මිෂන් ගන්න. අවුරුද්දක් එකමාරක් බලන් ඉන්න ගැටි ඉතුරු වෙන ටිකක් තියෙන තව අවුරුද්දක් එකමාරක් යනවා. සම්පූර්ණ අවුරුදු දෙක තුනකින් මේ වැඩේ ආපස්සට යනවා. විභාගෙ ලියා ගන්න බැරි වුණා. ඉතින් ඒ ළමයාගේ ඉල්ලීම මත මේක මේ වීඩියෝ එකක් කරලා දාන්න කියලා තියෙනවා. තව කෙනෙක්ට නොවෙන්න. ඉතින් අපි වීඩියෝ එකක් කරා. කලින් මේ ගැන අපි කිව්ව අවස්ථාවලදී ගොඩක් කට්ටිය අපි වීඩියෝ එකක් කරලා දැම්මා. ඉතින් 174 බස් පාර තමයි තියෙන්නේ. මේක අවට ඉන්න කට්ටිය දන්නවා. මාර්ගමවට මේ කොළඹවට කට්ටිය එක්සෑම් මෝල් එක හරියටම දන්නවා. මේක ගොඩක්ම මේ කොරියන් එක්සෑම් එක ගොඩක්ම ලියන්නේ කොළඹ පිට මලත්තර ළමයි. 90% වගේ දේ කොළඹ පිට. ඉතින් ඒ ළමයි මේ එක්සෑම් එකට එකපාරක් ආපු කෙනෙක් දන්නවා. එකපාරක් ලියන්න ආපු කෙනෙක් දන්නවා. අලුතෙන් වෙන කෙනෙක්ට හොයා ගන්න අමාරුයි ඇත්තටම. ඉතින් Google Map search කරලා තමයි එන්නේ. ඔය Google Map එකේ වර්ධින්න පුළුවන් ඉඩකඩක් තියෙනවා කියලා. ඒ වැරදිලා මේ ළමයාට කියන්නේ නෙමෙයි තව කඩේ ළමයි එකක් වැරදිලා තියෙනවා. ඉතින් Google Map එකේ search කරත් වර්ධින්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒක නිසා ලොකු වෙලාවකට කලින් ඉඩකඩ යන try කරනකොට ඒකේ වැරදුනොත් හරි වෙලාවට නැවත වැරදි නිවැරදි කරගෙන ඔයාලට ඒ ස්ථානෙට යන්න පුළුවන්. හරිද?
ඒක නිසා මුදින මට තියාගන්න 174 මස් පාර්ණාන්නේ කොරියානු ලැන්ග්වේජ් එක්සෑම් එක. මොකද ලැන්ග්වේජ් මේ එක්සෑම් එකේ කම්පියුටර් එක්සෑම් එකේ CVT එක තියෙන්නේ 174 බස් පාරේ. හරිද? බොරල් ලෝමාගමන බස් එක යන්නේ බොරල් ලෝමාගම. බොරල් ලෝකොට්ටා ওই බස් එක යන්නේ. ඉතින් ඒ පාර තමයි තියෙන්නේ. එතකොට ස්කිල් ටෙස්ට් එක තියෙන්නේ පිළියන්දල විදුලි බල මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයේ තමයි ස්කිල් ටෙස්ට් එක තියෙන්නේ. හරිද? ඉතින් ඕක ගැන විශේෂයෙන්ම වීඩියෝ එකක් අරලා ගන්නේ මේ මේකේ නම අපරාධයක් වෙනවා ළමයිට වැරදිලා විභාගෙ ලියා ගන්න බැරි මොකද ඒකින්ද හරියටම අරිම ස්ථානට යන Google Maps සර්ච් කරා නැවත එතනට ගිහින් එතන ඉන්න කෙනෙක්ගෙන් අවට පාවුචි විඩි ස්ටෑන්ඩ් එක කෙනෙක්ගෙන් හරි ඒ ස්ටෑන්ඩ් එක නෝන කෙනෙක්ගෙන් හරි අහන්නේ 174 බස් පාරක් පද කියලා අහලා නැවත බලාගෙන යන නැවතත් කියනවා ගොඩක් ලොකු කාල පැය තුන හතර කරවක්වත් කලින් එතනට යන අය එකක් දෙන්න මොකද පාර වරුම දුර ළමයිට විභාගෙ ලියන්න බැරි වෙනවා විභාගෙ ලියන්න බැරුමා කියන්නේ ඒක ලොකු අපරාධයක් වෙනවා ඉතින් ඔබ ගැන දැනුවත් කරන් තමයි වීඩියෝ එක අරගෙන ආවේ එහෙම නැත්නම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බුන සියලු දෙනාටම සුබ දවසක්.